අප දවසක් සියලු දෙනාටම රාබු රාබු කිව්ව ගමන් කටැඹුල් කරගන්න ඔයාල වෙනුවෙන් තමයි මේ ලස්සන රෙසිපි එක ඔයාලට ගෙනාවේ. මේ විදිහට කාලා නැත්තම් හදලා කාලා බලන්න. හරිම රසයි. මේ ක්‍රමයට හැදුවාම හැමෝම කාවි. කවදාවත් කාලා නැති අමුතුම රසක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙන්න මේ විදිහට කපාගත්තු රාබු වලයක්, විතරයක්, ඒ වගේම අමු මිරිස්, කෑලි මිරිස්, ලුණු, රතුළුණු ගෙඩියක්, කරපිංචා. මේවා අපිට ඕනි කරනවා. විතරේ අරගෙන මුලින්ම හොඳින්ම බීට් කරගන්නවා. දැන් පෑන් එක රත් වුණාම තෙල් මේසෙ හැන්දක් දාලා ඒකත් රත් වුණාම අපි කපාගත් ලුණු, අමු මිරිස්, කරපිංචා එකතු කරලා හොඳින් කලවම් කරනවා. ලුණු අමු මිරිස් පොඩ්ඩක් මැලුණාම අපි සෝදගත්තු රාබු මේ විදිහට එකතු කරනවා. ඒ එක්කම ලුණු කෑලි මිරිසුත් එකතු කරනවා. ඊට පස්සේ හොඳින් කලවම් කරනවා. දැන් අපි පියනකින් වහලා මේ ටික තෙලින්ම තැම්බෙන්න දෙමු. රාබු ටික මෙන්න මේ විදිහට මැලුණාම රවුමක් විදිහට හදලා අපි බිත්තරේ එකතු කරනවා. දැන් පියනකින් වහලා අපිට ඕන ප්‍රමාණයට තැම්බෙන්න තියෙනවා. දැන් අපේ රාබු ඔම්ලට් එක සූදානම්. මේක හරිම රසයි. හරිම සුවඳයි. ඔයාලත් හදලා බලන්න. ඒ වගේම හදලා රස මටත් කියන්න. ආහාර රුචිය වඩවන මේ රාබු සෙම්නසන ශක්තිය ඇති නිසා පීනස, කැස්ස, ඇදුම රෝගීන්ටත් හිතකරයි. රාබු කෑමට සමහරු අකමැති. ඒකින් පිට වෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසා. ඒ වුණාට මෙන්න මේ විදියට හැදුවහම ඒ ගඳ නැති වෙනවා. කන්න අස හිතනවා. ඔයාලත් හදන්න. හදලා රස මට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.